Nah, kalau di edit. Ayo, oke. වසර 18ක් තිස්සේ එක තැන් වෙලා හිටපු මේ යුවතිය පිළිබඳව අපි ඔබට සඳහන් කළා. බොහෝ දෙනෙක් යුවතියට කතා බහ කළා. අපි ආහාර පාන ගෙනත් දුන්නා. රෝද පුටුව ගෙනත් දෙන්න හැකියාව ලැබුණා. මෙත්සිත් සහන පදනම අනුග්‍රහයෙන් ඇය මේ වෙනකොට රෝද පුටුවෙන් අවුරුදු 18කට පස්සේ ඇවිදිනවා. ඒ වගේ ආදරණීය ජයසිංහ මහත්මයා අපට කතා කළා. කතා කරලා ඔහුට හැකි පරිදි මෙය අවුරුදු 18ක්ම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් ශාරීරික අවශ්‍යතාවයන් කරගත්තේ අපහසුතා මැද්දී ඒ අනුව කුංචි ඇයටම ඔබින බාත්รูම් එකක් හදන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. ඒ නිසා මේකට විශාල වියදමක් මුදලක් යනවා. ඒ නිසා මේ අඩි 8ක් දිග අඩි හතක් පළල මොකද රෝද පුටුව හසුරවන්න පුළුවන් ආකාරයෙන් තමයි මේක ඉදි කරන්න සූදානම් වෙන්නේ. ජයසිංහ මහත්මයාත් අපට රුපියල් 50,000ක මුදලක් ලබා දුන්නා මේකේ මුල් වැඩ ආරම්භ කරන්න. ඒ වගේම තමයි ඔබටත් පුළුවන්කමක් තියෙනවා නම් මේකේ බහන්ඩ රැසක් අවශ්‍යතාවය තියෙනවා. විශේෂයෙන්ම වල හැරීම සහ වලට සිලින්ඩර් හතරක් අවශ්‍ය වෙනවා. ඒක කෙනෙකුට බාර ගන්න පුළුවන්. ඒ වගේම වතුර ටැංකියක් අවශ්‍යයි. වතුර ටැංකියක් බාර ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි බට ටික අවශ්‍ය වෙනවා මේ බාත්รูම් එක ඇතුළට. කොමඩ් එක අවශ්‍ය වෙනවා. ඒ නිසා ජයසිංහ මහත්මයාට තනියම මේක දරා ගැනීමේ හැකියාවක් නැහැ. ඔබට හැකියාවක් තියෙනවා නම් මෙත්සිත් සහන පදනමට හෝ සමාජ ඇස අපට කතා කරන්න. එහෙමත් නැත්නම් මේ වීඩියෝ එකේ පහලින් දාලා තියෙනවා මේ ආදරණීය දියණියගේ දුරකථන අංකය සහ බැංකු ගිණුම. ඒ බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ ගිණුම ඇයට කතා කරලා මේ අවශ්‍ය මෙන්න මේකට අපි සහයෝගය ලබා දෙන්නම් කියලා බාර ගන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. මොකද ඉක්මනට මේක ඉවර කරගැනීමේ හැකියාව තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා මේ සිස්සහන පදනමට. ඒ වගේම අපේ ආදරණීය ජයසිංහ මහත්මයාට අපි පුළුවන් ආකාරයකින් උපන්දා ඉඳලා වැසිකිළියකට ගියපු නැති ආදරණීය යුවතිය තරුණියක්. ඒ නිසා ඇයට මේ අවස්ථාව උදා කර දෙන්න ඔබේ සහයෝගය ලබා දිය දෙන්න කියලා ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අපේ මේක සඳහා යොදාගත්ත බාසුන් නැහැ. විශේෂයෙන්ම අපිත් එක්ක සඳහන් කළා රුපියල් 3500ක මුදලක් බාස් කොලි වශයෙන් අය කරනවා. හැබැයි ඔහු රුපියල් 3000ක මුදලකට ලබා තමන්ගේ සේවය ලබා දෙන්න එකඟතාවය පළ කළා. ඒක බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද පෙදරුරුවෙක්ගේ සේවයත් මේකට ලබා දීම සම්බන්ධයෙන්. ඒ නිසා ඔබට පුළුවන්කමක් තියෙනවා නම් සිලින්ඩර් ටික වල ඒ වගේම මේකට යන අනෙකුත් දොරක් උළුවස්සක් සිමෙන්ති ආදී අවශ්‍යතාවයන් තියෙනවා. ඒ අවශ්‍යතාවයන් පුළුවන් ආකාරයකින් බාර ගන්න කතා කරන්න අපට එකතු වෙලා දවස් 10ක් 15ක් ඇතුළත ඇයට වසර 18ක් 20ක් විතර පෞද්ගලිකත්වයකින් කරගන්න තිබුණු දේ ඉතාමත් බොහොම අපහසුතාවයෙන් කරගත්තේ. ඒ නිසා ඇයට අපි අස්වැසිල්ලක් දෙමු. මේක මහා උදාර පින්කමක් බවට පත්වේවි. විහාර ආරාම හදනවා හා සමානයි වැසිකිලි කැසිකිලි තනා දීම. මොකද මේ යමක් කරගන්න බැරිම කෙනෙකුට තමයි අපි මෙහෙම උදව් කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. මොකද අපට මේක සිද්ධ වුණා නම් මොනතරම් අපහසුතාවයක් ජීවිතේ ලැබෙනවාද කියලා අපි මනසින් කල්පනා කරලා මේකට උදව් කරන්න කියලා ඉතාම ආදරෙන් මතක් කරලා සිටිනවා.
රංජිත් මහත්තයා මොනවද කරේ පුදු? රංජිත් මහත්තයා මට ෆෝන් එකක් ගන්න සල්ලි දාලා තිබ්බා. ඊට පස්සේ අත්තම්මත් වීඩියෝ එකේ ඉන්නවා දැකලා රංජිත් මහත්තයාගේ අම්මා මතක් වුණාලු. අම්මගේ හැඩහුරුත් මේ අපේ අත්තම්මා වගේ කියලා අත්තම්මටත් රුපියල් 10,000ක් දාලා තිබුණා දෙන්න කියලා. ඊට පස්සේ මම ඒකත් දුන්නා අත්තම්මට. ඊට පස්සේ රංජිත් මහත්තයාට ෆොටෝ ගහලා තියවුවා. එයා දීපුවාත් මේ සල්ලි දීපු කෙනා තමයි අලුත් ෆෝන් එකක් හම්බුනේ. දැන් WhatsApp වලින් කතා කරන්න පුළුවන්. දැන් WhatsApp එකෙන් කතා කරන්න පුළුවන්. කියන්න කොහොම WhatsApp නම්බරේ? 0.70, 45, 46, 167. දැන් හදන දිහා බලන් ඉන්න පුළුවන් ඇවිල්ලා නේ. නැත්තම් ගේ ඇතුළේ ඉන්න වෙන්නේ. අදම පටන් ගත්තා මේ ඔය අපේ ආදරණීය ජයසිංහ මහත්මයා එවපු රුපියල් 50,000ක මුදල අපි මේ දුවට ලබා දීම සිද්ධ කළා. මේකේ පළවෙනි වැඩ ටික ආරම්භ කරන්න, ඉතුරු වැඩ ටික කරන්නත් ජයසිංහ මහත්මයාත් උදව් කරાવી. ඒ වගේම අපිට මෙත් සහන පදනමටත් යම් කිසි උදව්වක් කරන්න පුළුවන් වේවි. ඒ වගේම අපි ආරාධනා කරනවා මේක බලන අයටත් කතා කරන්න, මේ වැඩේ සම්පූර්ණේ ඉවර කරගන්න අපට උදව් කරන්න. සතියක් වගේ ඇතුළත වසර 18ක් තිබුණු දුක නවත්වන්න පුළුවන් ඔබටයි අපිටයි එකට. එක්කන් ගියලා මට ඕන එකක් තෝරලා දුන්නා. කීයද මේ? ඕක